පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අතිශයෙන් සංවේදී ජනතාව අතරින් පැන නොනැගුණු තත්වයක් එයින් සති 3කට පසුව නැවතත් මැතිවීම පැහැදිලි වන්නේ ඒ පිටුපස යම්කිසි සැලසුම් දාගත පටු ඕමනාවක් ක්‍රියාත්මක වෙන බවයි. ඒ බව අද අපිට තේරුම් ගිහිල්ලා තියෙනවා, බුද්ධාංශ වලින් දැනුවත් වෙලා තියෙනවා. ඔබ මේ සුබදානම් වන්නේ ඔබේම මාතෘභූමිය තවත් පරම්පරා කීපයකට ගිනි තැබීම බවයි. එයින් අවසානයේ දැවෙන්නේ ඔබටත් වඩා ඔබේ නොදරුවන්. එනිසා ජාතිවාදයේ සහ ආගම්වාදයේ වෛරය ගිනි ඇවිලීමට ඕනෑම ආකාරයේ දායකවත් වෙන පුද්ගලෙක් අපි දකින්නේ මේ මාතෘභූමියේ හෙට දිනේ බාරගෙන සූදානම් සිටින දරුවන්ගේ අනාගතය ගිනි තැබීමට දායක වන්නන් ලෙසයි. ත්‍රස්තවාදයේ හමුවේ මේ රට ක්‍රියා කළ ආකාර නිසා ලෝක ගෞරවය මේ පුංචි ශ්‍රී ලංකාවට ලැබුණා. හිංසාකාරී ක්‍රියාමයින් අපි යලි ලෝකේ ශ්‍රී ලංකාව සංගම මිත්‍රශීලීව කටයුතු කරන මැදපෙරදිග ඇතුළු ඉස්ලාම් මිත්‍රරටවලත් පිළිකුලට භාජන වීම මේ නිසා බැලැක්විය නොහැකි. එහෙදි ඊයේ ඇතින් සිද්ධියම නැහැ කරන්නේ දැඩි වේදනාවක් ඇති වෙනවා. මුස්ලිම් දේවාත්මවලට පහර දීම, නිවාස සහ කල්සාපු ගිනි තැබීම, අහිංසක මිනිසුන්ට පහර දීම කිසි ලෙසකින්වත් අපිට අනුමත කරන්න බෑ. රට ගැන හැඟීමක් ඇති කිසියෙකුට මේ වගේ ක්‍රියාවලි යෙදෙන්න බැරි බව මම දැඩිව සඳහන් කරනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ බුද්ධිමත්ව ක්‍රියා කිරීමයි. අනාගත පරපුරේ ශාපයට ලක් නොවි මේ මොහොතේ සකලවිධ ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියාකමලට එරෙහිව ජනතාව සතු සාමූහික ශක්තිය අවදි කරන ලෙස සමස්ත ලක්වාසී ජනතාවගෙන් මා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.